హాయ్ అలవని రస్కోజిట్ యూట్యూబ్ ఛానల్ టాలవ సాదరేం పిలిగందమా ఒన్నేన అదత్ మమ లస నిర్మాణ కరిగిన వాలడి కేల దెన్న మే వగ నిర్మాణ కం దికడ మగత కర అందిల ఇన్న మగ ఛానల్ కి సబ్స్క్రైబ్ కరన్న లైక్ కరన్న కామెంట్ కరన్న షేర్ కరన్న మందాన వీడియోస్ వేలం బలా గన్న బెల్ బటన్ క్లిక్ కరన్న මම අද ඔයාලට කියලා දෙනවා අවුරුදු 4 ඉඳලා අවුරුදු 8 වෙනකම් චූටි දුවේකට දාන්න පුළුවන් ලස්සන කොණ්ඩ තියෙන තොප්පියක් හදාගන්නේ කොහොමද කියලා. එහෙනම් අපි බලමු. මම අද නිර්මාණ කරන්න පාට 4කින් යාන්න අරගෙන තියෙනවා. ප්‍රමාණ 3කින් කටුව අරගෙන තියෙනවා. නම්බර් 4 කටුවක් අරගෙන තියෙනවා. තොප්පිය ගොතා ගන්න ටිකක් ලොකු කටුවක්. ඊට පස්සේ මල ගොතා ගන්න 2.5 චූටි කටුවක් අරගෙන තියෙනවා. මේ වගේම කොලේ ගොතා ගන්න නම්බර් 3 කටුවක් අරගෙන තියෙනවා. මේ වගේ half pearl අරගෙන තියෙනවා මලට මැදින් අලව ගන්න. ग्लू गण का करगन तीन इंदि कटुआ कतुरा करगन तीन अभी पटंगमु मंगा तरन तीन या गोडक मंगा निर्माण करना यान दिपट दालतमे मे वकी या दिपट करगना वलीम मैजिक रिंग दागन पलवीन वटेट या मैंने मेवीट गेदिक वटेट करकना दिगे आन पटा इंगल का पटल कटुआरगना පළවෙනි ආන්පට ඇතුලේ මේ විදියට දාලා උඩින් තියෙන ආන්පට පටලවල එළියට ගන්න. අරගෙන මේ පැත්තට කරකවලා දිග ආන්පට පටලවල මේ හිඩැස තුලින් එළියට ගන්න. මෙන්න මේ විදියට අපි මැජික් රින් එක හදා ගන්නවා. දැන් අපි මෙතනදලා පළවෙනි වටේ ගොතන්න පටන් ගන්නවා. මුලින්ම චේන් දෙකක් දා ගන්න. 1යි 2යි. මැජික් රින් ඇතුළට ඩබල් ක්‍රොෂි 12ක් දා ගන්නවා පළවෙනි වටේට යාන් එක පටලවල मैजिक रिंग के तुलिंदाल अपहु यान पटल लेट अरगना चेन पटवा दिख दिख पन्नवाई दिखाई इवे डबल क्रशी दागनवा अभी चेन दिख गणकरण पा दिखाई तुनाई हतराई පහයි හයයි දොළහයි ඩබල් ක්‍රොෂි 12ක් දාගෙන මේ පටන් ගත්තේ තැන යාන්නේ කැදලා ලං කරගන්න ලං කරගෙන පළවෙනි ඩබල් ක්‍රොෂි එක රුඩින් ස්ලිප් ටිච් කරගන්න මේ තියෙන පළවෙනි ඩබල් ක්‍රොෂි එක අපි ඒක රුඩින් ස්ලිප් ටිච් කරගන්නවා මෙන්න මේ විදියට දෙවෙනි වටේට චේන් දෙකක් දාගන්න 1යි 2යි දෙවෙනි වටේදී අපි එක හිඩැසක ඩබල් ක්‍රොෂේ දෙක දෙක ගන්න දාගන්නවා මුලින්ම පළවෙනි හිඩැසෙටම ඩබල් ක්‍රොෂේ දෙකක් දාගන්න ඊළඟ හිඩැසට ඩබල් ක්‍රොෂේ දෙකක් 1යි 2යි මේ පිළිවෙල ටර්ගොල්ල මේ හිඩස් 12ටම ඩබල් ක්‍රොෂේ දෙක දෙක ගානේ 24ක් වෙන්න දාගන්න දෙවෙනි වටේ මේ විදිහටම වටේටම ගොතාගත්ත අපි ඒකත් පළවෙනි ඩබල් ක්‍රොෂේ එක රුඩින් ස්ලිප් ටිච් කරගන්නවා මේ තින් පළවෙනි ඩබල් ක්‍රොෂේ එක දැන් තුන්වෙනි වටේට චේන් දෙකක් දාගන්න 1යි 2යි තුන්වෙනි වටේදී අපි පළවෙනි හිඩැසට ඩබල් ක්‍රොෂේ දෙකක් දාගන්නවා ඊළඟ හිඩැසට ඩබල් ක්‍රොෂේ 1යි 2යි 1 2යි 1 පිළිවෙලට ඩබල් ක්‍රොෂේ 36ක් වෙන්න ගොතා ගන්නවා මුලින්ම පළවෙනි හිඩැසට ඩබල් ක්‍රොෂේ දෙකක් දාගන්න 1යි ඒ හිඩැසටම තව එකක් 2යි ඊළඟ හිඩැසට ඩබල් ක්‍රොෂේ 1යි ආපහු ඊළඟ හිඩැසට ඩබල් ක්‍රොෂේ 2යි දෙකයි අපෝ ඊළඟ හිටසෙර ඩබල් ක්‍රොෂේ 1යි මේ විදිහට ඔයගොල්ලෝ 2යි 1 2යි 1 පිළිවෙලට වටේටම ගොතා ගන්න මම ඔයාලට තුන්වෙනි පෙළේ ගොතාගෙන පෙන්නන්න මම තුන්වෙනි පෙළේත් වටේටම ගොතා ගත්තා ඒකත් පළවෙනි ඩබල් ක්‍රොෂේ එක රුඩින් ස්ලිප් ටිච් කර ගන්නවා එන්න මේ විදිහට දැන් හතරවෙනි පෙළේට චේන් දෙකක් දාගන්න 1යි 2යි හතරවෙනි පියලෙදිත් අපි පළවෙනි හිඩැසට මුලින්ම ඩබල් ක්‍රොෂේ දෙකක් දාගන්නවා එතන ඉඳලා හිඩැස් දෙකක ඩබල් ක්‍රොෂේ 1 1 ගානේ ගොතා ගන්නවා මුලින්ම පළවෙනි හිඩැසට ඩබල් ක්‍රොෂේ දෙකක් දාගන්න
එකයි ඊට සැටම දෙකයි. එතන ඉඳලා හිඩස් දෙකක ඩබල් ක්‍රොෂේ එක එක ගානේ එකයි ඊළඟ එකටත් ඩබල් ක්‍රොෂේ එකක් ආපහු ඊළඟ හිටසර ඩබල් ක්‍රොෂේ දෙකයි. එතන ඉඳලා හිටස් දෙකක ඩබල් ක්‍රොෂේ එක එක ගානේ මේ පිළිවෙලට ඔයගොල්ලෝ වටේටම ගොතා ගන්න. එතකොට අපිට හතරවෙනි පිළිලෙදි ඔක්කොම ඩබල් ක්‍රොෂේ 48ක් එනවා. දිගටම ගොතාගෙන යන්න මේ පිළිවෙලට. දෙකයි එකේව දෙකයි එකයි ඊළඟ එකටත් එකයි. ආපහු ඊළඟ හිටසර ඩබල් ක්‍රොෂේ දෙකයි. හතරවෙනි පීලෙත් මම මේ විදිහට වටේටම ගොතාගත්තා. අපි ඒකත් පටන් ගත්ත තැනටම ස්ලිප් ස්ටිච් කරගන්නවා. ඒ කියන්නේ පළවෙනි ඩබල් ක්‍රොෂේ එකට උඩින්. පස්වෙනි පීලෙට චේන් දෙකක් දාගන්න. එකයි දෙකයි. පස්වෙනි පීලෙත් අපි මුලින්ම පළවෙනි හිඩැස්සර ඩබල් ක්‍රොෂේ දෙකක් දාගන්නවා. එතන ඉඳලා හිඩැස් තුනකට ඩබල් ක්‍රොෂේ එක එක ගානේ තුනක් දාගන්නවා. පළවෙනි හිඩැස්සට එකයි දෙකයි. ඉතින් ඉඳලා හිඩැස් තුනකට ඩබල් ක්‍රොෂේ එක එක ගානේ එකයි දෙකයි තුනයි. ආපහු ඊළඟ හිඩැස්සට ඩබල් ක්‍රොෂේ දෙකයි එකයි දෙකයි. ඉතින් ඉඳලා හිඩැස් තුනකට ඩබල් ක්‍රොෂේ එක එක ගානේ මේ පිළිවෙලට තමයි අපි පස්වෙනි පීලිය ගොතා ගන්න. එක හිඩැස්සකට ඩබල් ක්‍රොෂේ දෙකයි. එතන ඉඳලා හිඩැස් තුනකට ඩබල් ක්‍රොෂේ එක ගානි තුනයි. එතකොට සම්පූර්ණයෙන්ම ඩබල් ක්‍රොෂේ 60ක් එනවා අපිට මේ පීලියේදී. දිගටම ගොතාගෙන යන මේ පිළිවෙලට මම ඔයාලට මේ පීලිය ගොතාගෙන පෙන්වන්න. මම පස්වෙනි පීලියට වෙනකන් ගොතාගත්තා. අපි ඒකත් පටන් ගත්ත තැනටම, ඒ කියන්නේ පළවෙනි ඩබල් ක්‍රොෂේ එකට උඩින් ස්ලිප් ස්ටිච් කරගන්නවා. ඔගොල්ලෝ මේ තොප්පිය අවුරුද්දක් එහෙම නැත්නම් අවුරුදු එකහමාරක් වගේ බබිකට ගොතනවා නම් උඩ රවුම මේ ප්‍රමාණයට ගොතාගත්ත මැති. මේ රවුම සෙන්ටිමීටර 13ක් වගේ වෙනවා. අපි මේක ගොතන්නේ අවුරුදු 5ක බබෙක් නිසා තව පීලියක් ගොතා ගන්නවා. හයිවින් පීලියට චින් දෙකක් දාගන්න දැන්. එකයි දෙකයි. හයිවින් පීලියෙදිත් අපි පළවෙනි හිටසර ඩබල් ක්‍රොෂේ දෙකක් දාගන්නවා මුලින්ම. දෙකයි. එතන ඉඳලා හිඩස් හතරකට ඩබල් ක්‍රොෂේ එක එක ගානේ හතරක් දාගන්නවා. එකයි දෙකයි තුනයි හතරයි. ආපහු ඊළඟ හිඩැසට ඩබල් ක්‍රොෂේ දෙකයි දෙකයි. එතන ඉඳලා හිඩස් හතරකට ඩබල් ක්‍රොෂේ එක ගානේ හතරයි. මේ පිළිවෙලට ඔයගොල්ලෝ හයවෙනි පීලිය ගොතා ගන්න. එතකොට හයවෙනි පීලියද අපිට ඔක්කොම ඩබල් ක්‍රොෂේ 72ක් එනවා. දිගටම ගොතාගෙන යන්න. මම මෙන්න මේ විදිහට හයවෙනි පීලියත් ගොතා ගත්තා. ඒකත් පටන් ගත්ත තැනටම ස්ලිප් ස්ටිච් කරගන්නවා. හයවෙනි පීලියේදී අපිට රවුම සෙන්ටිමීටර 15ක් විතර ලොකුවට හදාගන්න පුළුවන් මෙන්න මේ විදිහට. දැන් අපි තොප්පිය රවුම හදාගෙන ඉවරයි. ඊට පස්සේ දැන් පල්ලෙහා කොටස ගොතා ගන්නවා. 7 වෙනි පීලිය ඉඳලා 13 වෙනි පීලියට යනකම්, ඒ කියන්නේ තව පීලි 7කට එක හිඩැස්සකට එක ඩබල් ක්‍රොෂේ එක ගානේ ගොතා ගන්නවා. 7 වෙනි පීලියට චේන් දෙකක් දාගන්න. එකයි දෙකයි. ඒ හිඩැසට මේ ඊළඟ හිඩැසට ඩබල් ක්‍රොෂේ එක දාගන්න. එකයි ඊළඟ හිඩැසට දෙකයි ඊළඟ හිඩැසට මේ විදිහට ඔයගොල්ලෝ පල්ලෙහාට එක හිටසකට එක ඩබල් ක්‍රොෂේ එක ගානේ දිගටම පීලි හතක් ගොතා ගන්න. මම ඔයාලට පීලි හත ගොතාගෙන පෙන්වන්න. මම මෙන්න මේ විදිහට පීලි හතක් ගොතාගත්තා. දැන් අපි සම්පූර්ණයෙන්ම පීලි 13ක් ගොතාගෙන තියෙනවා. දැන් මේ තොප්පිය අපි සෙන්ටිමීටර 20ක් පළලට හදාගෙන තියෙනවා. එහෙම නැත්නම් අඟල් 9ක්. දැන් අපි බලමු 14 වෙනි පීලිය ගොතන්නේ කොහොමද කියලා. 14 වෙනි පීලියට චේන් දෙකක් දාගන්න. එකයි දෙකයි.
මේ විදිහට ඔයගොල්ලෝ එක හිටසක දෙක ඩබල් ක්‍රොෂ් එක ගානේ අන්තිම පීලිය ගොතා ගන්න. මම ඔයාලට මේ පීලිය ගොතාගෙන පෙන්නන්නම්. මම 15 වෙනි පීලිය වටේටම ගොතාගත්තා. ඒකත් පටන් ගත්ත තැනටම ස්ලිප් ටිච් කරගන්නවා. චේන් 1 එකක් දාලා යාන් එක පා ගන්න. මෙන්න මේ විදිහට අපි තොප්පිය හදාගත්තා. දැන් අපි බලමු මල හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම යාන් එක අරගෙන මෙන්න මේ විදිහට ඇඟිල්ල වටේ ක්‍රොස් එකක් වෙන විදිහට පටලවා ගන්න. දිග යාන් එකත් තව ඇඟිල්ලක පටලවා ගන්න. මුලින්ම තියෙන යාන් එක ඇතුලෙන් කටුව දාලා උඩින් තියෙන යාන් එක පටලවලා ඒක ඇතුලෙන් එළියට ගන්න. මෙන්න මේ විදිහට අරගෙන අනිත් පැත්ත හරවා ගන්න. ආපහු දිග යාන් එක පටලවලා මේ හිඩස ඇතුලෙන් එළියට ගන්න. මෙන්න මේ විදිහට මැජික් රින් එක හදා ගන්නවා අපි. දැන් මෙතන ඉඳලා චේන් පහක් දා ගන්න. 1යි 2යි 3යි 4යි 5යි. අපි චේන් 3ක් ඩබල් ක්‍රොෂේ එකක් උසට අර ගන්නවා. ඊට අමතරව චේන් දෙකක් දා ගන්නවා. ඔක්කොම පහක් දාගෙන තියෙන්නේ. අපි මැජික් රින් එක ඇතුළට ඩබල් ක්‍රොෂේ එකක් දා ගන්නවා. යාන් එක පටලවලා මැජික් රින් එක ඇතුළෙන් මෙන්න මේ විදිහට දාලා අපහු යාන් එක පටලවලා එළියට අරගෙන චේන් පටවල් දෙක දෙක පන්න ගන්න. මේ වගේ කොටස් අපි 6ක් හදා ගන්නවා මේ මැජික් රින්ග් ඇතුළට. දැන් මෙතන ඉඳලා චේන් දෙකක් දා ගන්න. 1යි 2යි ඩබල් ක්‍රොෂේ එකක් මැජික් රින්ග් ඇතුළට. චේන් 2යි ඩබල් ක්‍රොෂේ 1යි. 1යි 2යි 3යි ආපහු චේන් 2යි ඩබල් ක්‍රොෂේ 1යි 4යි ආපහු චේන් 2යි ඩබල් ක්‍රොෂේ 1ක් මැජික් රින්ග් ඇතුළට. මේ යාන් එකද ලං කරගන්න රවුම. 1යි 2යි 3යි 4යි 5යි තව එකක් චේන් දෙකක් දාගන්න. චේන් දෙකක් දාගෙන රවුම මේ විදියට ඇදලා ලං කරලා පටන් ගන්නකොට දාගත්තු චේන් පහෙන් තුන්වෙනි චේන් එකට 1යි 2යි 3යි තුන්වෙනි චේන් එකට ස්ලිප් ටිච් කරගන්න. එතකොට මෙතනත් උඩ චේන් දෙකක් එනවා. මෙන්න මේ විදිහට අපි පළවෙනි වටේ ගොතා ගන්නවා. චේන් 2යි ඩබල් ක්‍රොෂේ 1යි ගානේ පස්සරියක් ගොතා ගත්තම හිඩස් 6ක චූටි රවුමක් හදා ගන්න පුළුවන් මේ විදියට. අපි දැන් මෙතන ඉඳලා දෙවෙනි පීලි ගොතන්න පටන් ගන්නවා. මුලින්ම තියෙන චේන් 2 හිඩසට සිංගල් ක්‍රොෂේ එකක් දා ගන්න. මේ විදියට සිංගල් ක්‍රොෂේ එක දාගෙන දැන් චේන් එකක් දා ගන්න. දැන් අපි මේ හිඩසටම ඩබල් ක්‍රොෂේ 3ක් දා ගන්නවා. ඒ ඩබල් ක්‍රොෂේ 3 අතරට චේන් එක එක ගාන එනවා. මෙන්න මේ විදියට. දැන් අපි එක චේන් එකක් දාගත්තනේ. ඊට පස්සේ ඩබල් ක්‍රොෂේ එකක් දා ගන්නවා. ඩබල් ක්‍රොෂේ 1යි චේන් 1යි. පළවෙනි ඩබල් ක්‍රොෂේ එක, දෙවෙනි ඩබල් ක්‍රොෂේ එක චේන් 1ක්. තුන්වෙනි ඩබල් ක්‍රොෂේ එක චේන් 1ක්. ආපහු සිංගල් ක්‍රොෂේ එකක් දාලා ඒක ඉවර කරගන්නවා ඊ හිඩැසෙම. මේ විදිහට පික පෙත්තක් හදාගන්නවා. සිංගල් ක්‍රොෂේ 1යි චේන් 1යි. ඩබල් ක්‍රොෂේ 1යි චේන් 1යි ඩබල් ක්‍රොෂේ 1යි චේන් 1යි ඩබල් ක්‍රොෂේ 1යි චේන් 1යි සිංගල් ක්‍රොෂේ 1යි. දැන් ඊළඟ හිඩැසට සිංගල් ක්‍රොෂේ එකක් දාගන්න. මුලින්ම චේන් 1යි. එක හිඩැසකට අපි දාන මෙහුම් අතරට චේන් 1 එක ගාන එනවා. සිංගල් ක්‍රොෂේ 1යි චේන් 1යි ආපහු ඩබල් ක්‍රොෂේ 3ක් දාගන්නවා. ඒ අතරට චේන් 1 එක ගානේ ඩබල් ක්‍රොෂේ 1යි චේන් 1යි දෙවෙනි ඩබල් ක්‍රොෂේ 1 චේන් 1යි තුන්වෙනි ඩබල් ක්‍රොෂේ 1 චේන් 1යි සිංගල් ක්‍රොෂේ එකක් ඒක ඇතුළටම. මෙන්න මේ විදියට ඔයගොල්ලෝ පෙති 6ක් ගොතා ගන්න මේ හිඩැස් වලට. සිංගල් ක්‍රොෂේ 1යි චේන් 1යි ඩබල් ක්‍රොෂේ 1යි චේන් 1යි දෙවෙනි ඩබල් ක්‍රොෂේ 1 චේන් 1යි තුන්වෙනි ඩබල් ක්‍රොෂේ 1 චේන් 1යි
सिंगल क्रोशे का मंहित मं कील दीपे क्रम वाले पेहदल विन कीला मे विद्य प्रति हाई गोतागा मे विद्य मम देवनी पेली गोतागा दें बल तुम्हें पेली गोतागा कोहमद कीला तुम्हें पेली गोतागा कलिंग एक पटी हदागा मे कटो मे विद्यट मलट पिटी पास मे विद्यट गेनवा ऐना मुलिम दागत डबल क्रोशे कत्लिंग कटो मैंने मे विद्यट दाला सिंगल क्रोशे दागा मिथन पीट पास मेतन चेन पहादागा मुकाय दिखाय तुनाय हतराय पहाय अभी दम्मी गोतागिने अन्नी मलट पीट पास देवनी डबल क्रोशे कट आप अभी सिंगल क्रोशे दागा चेन पहादीला दिएट इकट पटिया हदागत्ता मे विधिया पटी हया खदागा अपौ चेन पहा इक्काय दिक्काय तुनाय हतराय पहाय ईलंग डबल क्रोशे कटापी अतुलिंग कटुव दाला मे विद्यट अरगेना सिंगल क्रोशे कदागन्नवा ई चेन पहा आपौ मेतन इंदला चेन पहा इक्काय दिक्काय तुनाय हतराय पहाय तुम्मेन पटिया सिंगल क्रोशे कदागा मेतन मे विधि डोगोल पटी हया खदागा मलट पिटी पास अंतिम पटिया इक्काय दिक्काय तुनाय हतराय पहाय एक पटंगत स्लिप टिच कर सिंगल क्रोशे दाने नहें मेतीन पटंगत पलिन पटिया इतंट स्लिप टिच कर मे विधिट मुलिम अभी मे इतर वेला यानिक इंदी कट वाला यानिक हईट करेमो अभी पटिटिक हदागत्ट पास तुम्हें पेली पेतरी गोता पटांगनवा मुलिम पटिया के तोलट इक हिड़ अके तोलट सिंगल क्रोशे कदागा देन हाफ डबल क्रोशे कदागा डबल क्रोशे पहादागा इक हिडस इकाय दिखाय तुनाय हतराय पहाय ये हिडस हाफ डबल क्रोशे का सिंगल क्रोशे का देवी पेती पेली गोतागा मे विद्यमाई सिंगल क्रोशे का हाफ डबल क्रोशे का डबल क्रोशे पहाय हाफ डबल क्रोशे का सिंगल क्रोशे का इलांग हिट सेट सिंगल क्रोशे का हाफ डबल क्रोशे का डबल क्रोशे पहा हाफ डबल क्रोशे काय सिंगल क्रोशे काय मे विद्य टोगलू इतर प्रति हाथ रद्द गोता गन्ना मंगल रेटिंग गोता गन्ना पिन अन्ना हम मैंने मे विद्य टा तुम्हें पेले गोता गत्ता वाटे टमा इकने देवनी पेती टीका देंग अभी तुम्हें पेती टीका गोता गन्नी को हम द केला बालमो इकने हाथर विनी पेलिया पाटी टीका हाथा गन्ना मोलिम्मा इतनी मम्मा नवत्त गत्तू तनिम्मा एहिम मम्मा पीटी पासें कटुवा दाला कलिंग वगे में पटी हदागा मैंने मे विधिट ओके गोतागा मेतन तीन चेन पटे सिंगल क्रोशे कदागा मूल्यम चेन हतागा मेतन इक्काय दिक्काय तुनाय हतराय पहाय हयाय हताय ये चेन पट ईलांग हिडसे इतने मलपति दिखातर ये ना सिंगल क्रोशे कदागा मिथन लापाऊ चेन हताय काय
දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි ඊළඟ පිටි දෙක අතරින් සිංගල් ක්‍රොෂේ එකක් දාලා සම්බන්ධ කරගන්න එක මේ විදිහට අපි පටි දෙකක් හදාගත්තා මේ වගේ ඉතුරු පටි හතරත් හදාගන්න චේන් හතයි සිංගල් ක්‍රොෂේ එකයි අන්තිම පටියත් හදාගෙන අපි ඒක පටන් ගත්ත තැනටම ස්ලිප් ටිච් කරගන්නවා දැන් එක හිඩැසක් ඇතුළට සිංගල් ක්‍රොෂේ එකක් දාගන්න සිංගල් ක්‍රොෂේ එකයි ඒ හිඩැසෙටම හාෆ් ඩබල් ක්‍රොෂේ එකක් මෙතන ඉඳලා ඩබල් ක්‍රොෂේ හත එක පළවෙනි හිඩැස දෙවෙනි හිඩැසෙන් දැන් ගොතන්න පටන් ගන්නවා දෙවෙනි හිඩැසට සිංගල් ක්‍රොෂේ එකක් දාගන්න මුලින්ම ඊළඟ හිඩැස් දෙකකට හාෆ් ඩබල් ක්‍රොෂේ එක එක ගානේ දාගන්නවා එකයි දෙකයි ඉතින් ඉතින් හිඩැස් තුනකට ඩබල් ක්‍රොෂේ එක එක ගානේ තුනක් දාගන්නවා දෙකයි තුනයි මෙතන ඉඳලා ආපහු හිඩැස් තුනකට ට්‍රිපල් ක්‍රොෂේ තුනක් දාගන්නවා යාන් එක දෙසරියක් අටුවේ පටලවා ගන්න හිඩැස් ඇතුලෙන් දාලා ආපහු යාන් එක පටලවලා ඊට අරගෙන චේන් පටවල් දෙක දෙක තුන් සැරයකට පන්න ගන්නවා එකයි එකයි තුනයි මෙතන ඉඳලා ආපහු හිඩැස් තුනකට ඩබල් ක්‍රොෂේ තුනක් දා ගන්නවා එක එක ගානේ එකයි දෙකයි තොරයි අන්තිම හිඩැස් දෙකක් ඉතුරුයි අපිට එක හිඩැසකට හාෆ් ඩබල් ක්‍රොෂේ එකක් දාගන්න අන්තිම හිඩැසට සිංගල් ක්‍රොෂේ එකක් දාගන්න දැන් චේන් 1 එකක් දාලා
අනිත් පැත්තටත් අපි මේ පිළිවෙලටම තමයි ගතා ගන්නෙ. අන්තිමට සිංගල් ක්‍රොෂිය එක දාගත්තු හිඩැසට අනිත් පැත්තට තව සිංගල් ක්‍රොෂිය එකක් දා ගන්නවා. මේ විදිහට මේ යාන් එකත් එක්ක තියලම ගොතාගෙන යන්න. කරගන්න අපිට මේ තොප්පිය අවුරුදු 4යි අවුරුදු 8යි අතර බබාලට දාන්න පුළුවන්. අපි දැන් බලමු තොප්පියට කොණ්ඩේ සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා. මම මෙන්න මේ විදියට සෙන්ටිමීටර් 100ක් දිගට කෑලි 100ක් කපාගෙන තියෙනවා කළු පාට යාන් එකෙන්. අපි මේක සම්බන්ධ කරගන්නේ 14 වෙනි පීලියේදී අපි ෆ්‍රන්ට් ලූප් වලට ගොතාගත්ත ඒක ඉතුරු වෙලා තියෙන බෑක් ලූප් එකට තමයි සම්බන්ධ කරගන්නේ. අපිට බෑක් ලූප් එකේ ඔක්කොම චේන් 72ක් තියෙනවා. මම මෙතන 100ක් අරගෙන තියෙන්නේ කොණ්ඩේ ටිකක් ඝනකමට හදා ගන්න ඕන නිසා. ඔයාලට මීට වැඩිය කොණ්ඩේ ඝනකමට හදා ගන්න ඕනි නම් එක හිඩැසකට කෑලි දෙක දෙක එන විදියට, ඒ කියන්නේ 144ක් කෑලි කපා ගන්න. මම දැන් මෙතන කෑලි 100ක් කපාගෙන තියෙන්නේ. තැනින් තැන කෑලි දෙක දෙක වගේ මම දා ගන්නවා. එතකොට ටිකක් ඝනකමට හදා ගන්න පුළුවන්. දැන් අපි බලමු මේක සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා. මේ වගේ එක පටක් අරගන්න. අපිට එක පටක සෙන්ටිමීටර් 100ක දිගක් තියෙනවා. අපි ඒක දිකට නවල් තමයි අරගන්නේ. යාන් එකේ කොණ්ඩ දෙක එකට තියලා සමාන්තරව නවා ගන්න දෙකට. නවලා මෙහෙම අල්ලගෙන බෑක් ලූප් පේලිය ඇතුලෙන් කටුව දා ගන්න. දාගෙන යාන් එක පටලවලා බෑක් ලූප් එක ඇතුලෙන් මේ විදිහට එළියට අරගෙන දිග යාන් පට ආපහු පටලවලා මේ හිඩැස ඇතුලෙන් එළියට ගන්න. මෙන්න මේ විදිහට. කෑලි දෙකක් එක කොටසකට දාන කොටත් ඒ විදිහටම තමයි කෑලි හතරම එකපාර තියලා මේ විදියට අරගෙන ඉටිසෙතලෙන් දාලා පටලවලා ඉකෙතලෙන් එළියට ගන්න. මේ විදියට දාලා තද කරගන්න මෙතනින් ගැටේ. මම ආයෙත් කොණ්ඩේ ටික ඔක්කොම දාගෙන පෙන්වන්න. මම මෙන්න මේ විදියට තොප්පිය වටේටම කොණ්ඩේ ටික අමුණ ගත්තා.
කාවින් ගන්න පුළුවන් මුදලකට ටිකක් හොඳ යාන් එකකට තියෙන හැන්ඩි යාන් එක තමයි. ඒ නිසා තමයි මම මේ යාන් එක යූස් කරන්නේ. මල හදාගන්න නම් එච්චර ප්‍රමාණයක් වූල් යන්නේ නැහැ. මම තොප්පිය ගොතලා තින්නේ මේ යාන් එක දෙපටක් දාලා. ඕගොල්ලෝ දෙපටක් දාලා ගොතාගත්තොත් විතරයි මේ ප්‍රමාණයට මේ තොප්පිය හදාගන්න පුළුවන් වෙන්නේ. මට සම්පූර්ණ තොප්පියම ගොතාගන්න වූල් රෝල් දෙකමාරක් ගියා. කොණ්ඩෙ හදාගන්න සෙන්ටිමීටර් 100ක් විකට කෑලි 100ක් මං කපාගත්තා. එතකොට මට වූල් රෝල් එකයි කාලක් වගේ තමයි ගියේ. එහෙනම් ඔන්න මං අද ඔයාලට කියලා දුන්න ලස්සන තොප්පියක් හදාගන්නේ කොහොමද කියලා. මගේ වීඩියෝස් බලලා ඔයාලත් නිර්මාණ කරනවා නම් මට ලයික් එකක් කමෙන්ට් එකක් දීගෙන යන්න. එහෙනම් තව නිර්මාණකින් හම්බ වෙමු. Thank you.